අද වනේ CMS කොන්ඩමිනිය මැනජන් තෝරිටිය එකෙන් මේ ලියුමක්කාව උදේ පාන්දර මේ අපේ කොමනේරයා කාපාක් එකක් මේ බලෙන් කඩලා ප්‍රෙසිඩන් කෙනෙක්ට දැන්ඩ යනවා. ඒක අපිට වේලාස්නිං ඉන්ෆෝර්ම් කර තිබ්බෙත් නෑ. අදගෙනාපු ලියුමත් අපිට වේලාස්නිං හම්බුන්න එක පාට ඇවිල්ලා මේ වැඩේ පටන් ගත්තා. ඒක යන්නේ උසාවි නියෝගයක් නැතුව තම මේ කරලා තියෙන. ඉතිං ඒකට අපි කැමතිවෙන් කැමති එක තම අපි මෙන්ෂන් කරන්න. මේ ඇත්තට මේ කරලා තියෙන්නේ විසිටර්ස් කාපාක් එකක්. ඒක කැඩුවේ අපේ රෙසිඩන්ට් මිස සනත් ජයසූරිය මහත්තයා යාගේ යා වෙනුවෙන් ඒක කඩලා තියෙන්නේ යාට කාපාක්යක් දෙන්න. මම නම් එක දන්න මොකක්ද කියන්න. එවුනාට CMAකින් බලයෙන් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. කොළඹ කොන්ඩමිනියම් මැනේජර් ඔතොරිටියෙන් බලෙන් තමයි මේක කරලා තියෙන්නේ. දැන් ඒක කරලා තියෙන්නේ මේ මිස්ටර් ජයසූරියට වෙනුවෙන් තමයි කරලා තියෙන්නේ. දැන් මිස්ටර් ජයසූරිය පදිංචියට වෙලා තියෙන්නේ ජනවරි 2018 ඉඳලා. හැබැයි අපාර්ට්මන්ට් එක යාගේ පර්චස් කරලා තියෙන්නේ 2005 වල. එතකන් ඒගොල්ලන් හිටියේ නෑ මෙතන. දැන් 2018 ඉඳලා තමයි පදිංචියට ආවේ. මේකයි ඩෙවලොපර් දීලා තිබ්බා මිස්ටර් ජයසූරියට විසිටර්ස් කාපාක් වෙනම එකක් පාවිච්චි කරන්න. දැන් ඒගොල්ලන්ට ඒක කැමති නැති හින්දා ඒගොල්ලන්ට කාපාකයක් කිව්වා ඒගොල්ලන්ගේ වින් එකේ කාපාකයක් ඕනේ කියලා. ඉතින් ඒ සම්බන්ධතාවය මේක වෙලා තියෙනවා. ඉස්සෙල්ලා ඉලිමක් තිබ්බේ 2016 මට කෝල් එකක් මිස්ටර් ජයසූරිය මට කෝල් එකක් දාලා මේ ඇහුවා යාගේ කාපාකයක් කෝ කියලා. ඉතින් මම රිප්ලයි කරලා කිව්වා ඉතින් මේ ඩ්‍රොයිං සැටියට නම් කාපාක් එක තියෙන ඒනට ෆිසිකලි කාපාක් එක නෑ. ඒක මේ නැති එකක් මට ඔෆිෂලි දෙන්න බෑ කියන මමත් මෙතන මැනේජ්මන්ට් කෝපරේෂන් එක එම්ප්ලොයි කියන. ඉතින් ඒ ෆෝන් කෝල් එක විතරයි තිබ්බේ. ඊට පස්සේ ඒක යා බලාගන්නම් කියලා කිව්වා. අපි කිව්වා ඩෙවලොපර් කතා කරන්න. ඩෙවලොපර් තමයි මේ කරලා තියෙන්නේ මේ වැරද්ද.